අපි ඉන්නේ නිදහසින් පස්සේ අවුරුදු 30ක් පුරාවට වාර්ගික යුද්ධයක් තිබුණු රටක සිංහල දෙමළ තරුණයෝ එකිනෙකා මරාගත් රටක අපි දන්නවා අපි ජීවත් වෙන්නේ තරුණ අරගල දෙකක් හරි හෝ වැරදි සමූල ඝාතනය කළ අවසන් වෙච්ච රටක. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය එහෙම නැත්නම් ඒ සංකල්පය අපේ රටට හරිම සංවේදී ඒ වගේම ඒකට විශාල වැදගත්කමක් තියෙනවා කියලා. අපි දැක්කා 2015 පැවතිච්ච මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම් හා විරෝධී ක්‍රියාමාර්ග නිසා සමාජය තුළ තිබුණ ගොඩනැගිලා තිබුණ ඒ විරෝධය පාවිච්චි කළා පහුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වෙනවා. ඔවුන්ගේ ප්‍රධානම සටන් පාටිය උනේ ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි අපි දැක්කා ගත වුණු අවුරුදු කිහිපය තුළ යහපාලන ආණ්ඩුව කොහොමද කටයුතු කළේ කියලා අන්තිමට ඇතිවෙච්ච තත්ත්වය තමයි අර අපේ රටට වැදගත් සංවේදී මාතෘකාවක් වෙච්ච සංවේදී සටන් පාඨයක් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ බහුතර මිනිසුන් පිරිසකට හාස්‍යයක් බවට පත් වුණා. ඒක තීරණාත්මක සටන් පාඨයකින් විහිළුවක් බවට විහිළුකාරයන් කතා කරන දෙයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ නව රජය පත් වෙලා තිබෙනවා. දැන් පහුගිය කාලේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන සටන් පාඨය පාවිච්චි කරපු අයගේ ඒ පාවිච්චි කිරීමේ ප්‍රතිඵල අද අපිට දකින්න ලැබෙනවා. අද මේ පත්වෙච්ච ආණ්ඩුවට එහෙම නැත්නම් මේ බලයට පත්වෙච්ච පිරිසට පුළුවන් වෙලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් ආණ්ඩුකම් ව්‍යවස්ථාව මෙවැනි දේවල් මගහරින්මින් කටයුතු කරන්නත් ඒ වගේම එවැනි දෙයට කාගෙන්වත් ප්‍රශ්න කිරීමකට ලක් නොවී කටයුතු කරන්නත් ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදී කිය කිය ඒක පාවිච්චි කරපු අය විසින් හදලා දීලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයෙකුට අමාත්‍යංශයක් එහෙම නැත්නම් අමාත්‍යවරයෙකුගේ තනතුරක් දරන්න බෑ. අපි අහනවා දැන් අපේ රටේ ආරක්ෂක අමාත්‍යවරයා කවුද? අපේ රටේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයෙක් නැහැ. ජනාධිපතිවරයා තමන්ගේ පළවෙනි කතාවෙන් කියනවා මං කතා කරන්නේ ජනාධිපතිවරයා වගේම ආරක්ෂක අමාත්‍යවරයෙක් වගේ වශයෙන් කියලා. ගැටලුවක් නැහැ. දැන් ඉන්න අය වගේම අතීතේ පුරාවට මේ රටේ පාලනයට ආපු අය විවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය මේ හැම දෙයක්ම තමන්ට ඕන විදිහට උල්ලංඝනය කරා. ගැටලුව තියෙන්නේ මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ ඒ හැම කෙනෙක් මේ හැම දේ ඒ දේවල් කරේ හොරෙන් හැංගිලා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයාලා මේක කඩ කරනවා නේද? ඔයාලා මේක උල්ලංඝනය කරනවා නේද කියලා. එයාලගේ උත්තරේ උනේ අනේ අපි එහෙම කරන්නේ නැහැ කියන දේ. හැබැයි අද ඇවිල්ලා තියෙනවා තත්ත්වයක්, ගොඩනැගිලා තියෙනවා තත්ත්වයක්, ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ගමන් ඒක ප්‍රසිද්ධිය කියනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම කවුරුත් ප්‍රශ්න කරන්නෙත් නැහැ. අපිට තිබෙන ගැටලුව තමයි මේ භාවිතය මේ විදියට ඉදිරියට ගියොත්, මේ භාවිතය මෙතනින් එහාට ගියොත්, විශේෂයෙන්ම අපි දන්නවා කිසිම කෙනෙකුගේ හැසිරීම මනින්න පුළුවන් කාලෙක නෙමෙයි අපි මේ ඉන්නේ. මොකද නුදුරේම තවත් ඡන්දයක් පවතිනවා. මේ භාවිතය දිගටම ගිහිල්ලා නුදුරේන ඡන්දයෙන් පස්සෙත් කවුරුන් බලයට පත් වෙයිද අපි දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට අදාළ කාරණයකුත් නෙමෙයි. නමුත් ඒ බලයට පත් වෙන අයත් මේ භාවිතය ඉදිරියට ගෙනිච්චොත් මේක මොනයම් මොන තත්ත්වයකට පත් වේවිද? තවත් උදාහරණ ගත්තොත් අපි දන්නවා මේ වෙද්දි පොලිස් හමුදාවට පොලිස් බලතල දීලා තියෙනවා. පොලිසිය හමුදාව මේ වගේ ආයතන දෙකක් හදලා තියෙන්නේ. ඒ දෙකිනට ඒ ආයතන දෙකට අනන්‍ය වෙච්ච රාජකාරිය, අනන්‍ය වෙච්ච ගතිගුණයක් තිබෙන හින්දා. එහෙම නැත්නම් අපිට පොලිසිය හරි හමුදා හරි කියලා එකක් විතරක් හදන්න තිබුණා. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? ජාතික ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන්ට අනුව ජනාධිපතිවරයාට තිබෙනවා විශේෂ යම් බලතලයක්, යම් විශේෂ අවස්ථාවක, යම් විශේෂ තත්ත්වයක් තියෙන මොහොතක, යම් විශේෂ ප්‍රදේශයකට අදාළව මාසයක කාලයකට, 30ක කාලයකට උපරිමයකට යටත්ව හමුදාවට පොලිස් බලතල ලබා දෙන. ඒ ප්‍රතිපාදනයක් හදලා තියෙන්නේ උදාහරණයකට ගත්තොත් යම් නගරයක පොලිසියට සාමාන්‍යයෙන් පාලනය කරගන්න බැරි කැරලිකාරී තත්ත්වයක් හෝ ඒ වගේ වෙන යම් තත්ත්වයක් ගොඩනැගුණොත් එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන. ඒ වගේ ප්‍රතිපාදනයක තියෙන බරපතලකම හින්දම තමයි එය දින 30කට සීමා කරන්නේ, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා කියන්නේ. ඒ වගේම එහි නිශ්චිත ප්‍රදේශයකට අනන්‍ය කරන්නේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද? එක පැත්තකින් හමුදාවට පොලිස් බලතල දීලා ගැසට් පත්‍රය නිකුත් කළා තියෙනවා. ඒ ගැසට් පත්‍රයේ ඒ නියෝගයේ අදාළ වෙන ප්‍රදේශයේ විදියට ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක නම් කළා තියෙනවා. පරිපාලන දිස්ත්‍රික්ක විතරක් නෙමේ, වෙරළබඩ පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළ මුහුදු කලාපයක් නම් කළා තියෙනවා. ඒ විතරක් නෙමේ, ඒක පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමක් වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි බරපතලම කාරණය එහෙම කරන්නේ නැතුව දවස් 30 ඉවර වෙද්දී, එහෙම නැත්නම් අදාළ කාලයේ ඉවර වෙද්දී ආපහු අලුතෙන් ගැසට් එකක් දාලා ආපහු මාස දවස් මාසයකට මේක කල් දික් කරගන්නවා. මේක නීතියත් එක්ක කරන සෙල්ලමක්.
ප්‍රශ්නේ තියෙන්නේ නීතිය හදන අයම ඒ රැකිය යුතු අයමයි මේ සෙල්ලම කරන්නේ. කලින් කිව්ව වගේම ගැටලුව තියෙන්නේ මේ වගේ නීති එක්ක කරන සෙල්ලම් මෙතනින් එහාට කොතනින් නතර වේවිද? මේ දේවල් වෙනව බලාගෙන මං හිතන්නේ කවුරුන් මේව ගැන කතා කරනවා කියලා. සමාජීය අවධානයක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ ජනප්‍රිය මාතෘකා ටිකක් කතා කර කර හැමෝම ඉන්නවා. හැබැයි හෙට දවසේ මේවා ඛේදවාචක බවට පත් වේවි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී අපේ රටේ ඉතිහාසය පුරාවට ගත්තට පස්සේ අපි ඛේදවාචක විදියට අත්විඳපු බොහෝ දේවල් මේ වගේ පොඩි පොඩි තැන් වලින් තමයි පටන් ගත්තේ. හැබැයි මිනිස්සු ඒවට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ ඒවා ඛේදවාචක බවට පත් වුණාට පස්සේ. අපිට තියෙන ප්‍රශ්නේ මේවටත් මේ දැන් මතුවෙමින් තියෙන දේවල් වලටත් අපි ක්‍රියාත්මක වෙන්නේ කවදා හරි අනාගතේ ඒක ඛේදවාචකයක් බවට පත් වුණාට පස්සේද? ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව වගේ දේවල් විතරක් නෙමෙයි අනිකුත් හැම දෙයකටම මේක අදාළයි. උදාහරණයක් විදියට ගත්තොත් පහුගිය කාලේ වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරනවා කැබිනට් පත්‍රිකාවක් මගින්. එතනත් ගැටලුවක් තිබෙනවා. මොකද 50ක් මගින් හඳුන්වා දෙන නීතියක් කැබිනට් මණ්ඩලය තීරණය කරනවා වෙනස් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර. ඒ වගේම තමයි අනිත් කාරණේ. පහුගිය කාලයේ පුරාවටම පරිසර ප්‍රශ්නය ගැන කතා කළා හැමෝම. පරිසරයට වෙලා තියෙන ඛේදවාචකය ගැන කතා කළා. ඒක කොච්චර දරුණු ප්‍රශ්නයක් වුණාද කියනවනම් කවදාවත් නොතිබුණු විදිහට පහුගිය ජනාධිපතිවරණේ මැතිවරණ වේදිකාවෙත් එක්ක කතා කළා. දැන් වැලිවලට අදාළ ප්‍රශ්නය ගත්තොත් අපි දන්නවා අපේ රටේ වැලි හැරීම නිසා විශාල පරිසර ඛේදවාචකයක් ඇති වෙලා තිබෙනවා. ඒ පරිසර පද්ධතියට වෙන හානියට අමතරව අද වෙද්දී ලංකාවේ සියලුම ගංගා හරහා ලවණ මිශ්‍රිත ජලය රට ඇතුළට එන්න පටන් ගන්න තියෙනවා. මේ වෙද්දී කැලණි ගඟේ ඛනිජ බාධක යොදලා තමයි ජල පිරිපහදුව රැකගෙන තියෙන්නේ. කළුතර මේ වෙද්දී කළුතර ප්‍රදේශයේ නගරයට ජලය ලබා දෙන ජල පිරිපහදුව එතනින් අයින් කළා රට ඇතුළට ගෙනියන්න වෙලා තියෙනවා. කළුතර නගරයේ මැද්දෙන් කළු ගඟ ගලන් යද්දී ඒ නගරයේ මිනිස්සුන්ට වතුර වෙන කොහෙන් හරි ගේන්න වෙලා තියෙනවා. අපි දන්නවා මහවැලි ගඟේ ලවණ මට්ටම මේ වෙද්දී පොළොන්නරුවට ඇවිල්ලා. දැන් මේවා හෙට අනිද්දාට වගාබිම් වලට ගියාට පස්සේ ඒ වගාබිම් විනාශ වේවි. දැන් මේවට කවුද වග කියන්නේ? දැනටමත් මෙහෙම අර්බුදයක් තියෙද්දී අර ඛනිජ වැලි හා පස් ප්‍රවාහන කරන්න තියෙන බලපත්‍රය අහෝසි කරන එකේ තේරුම මොකද්ද? හා ඒක නීතියට පිටින්ව ජනාධිපතිට හරි කාට හරි ඕනේ ඕන විදිහට අහෝසි කිරීම ඇතුලේ ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? පරිසරය සම්බන්ධ නීති ඒ පරිසරවේදීන් හා අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කරන්න නැතුව තීරණ ගන්න ගියාට පස්සේ ඇති වෙන තත්ත්වය මොකද්ද? අපි දන්නවා ඛනිජ වැලි හා පස් ප්‍රවාහන බලපත්‍රයේ තියෙන්නේ ප්‍රායෝගිකව වැලි පර්මිට් එකක්. එහෙම නැත්නම් වැලි ගොඩ දාන්න බලපත්‍රයක් ලබා දෙන්නේ ඒ අදාළ ගංගාවේ වැලි නැවත යථා තත්ත්වයට පත්වීමේ පිළිබඳ ගණනය කිරීමකින් පස්සේ යම් සීමාවකට යටත්ව. ඒව මොන මට්ටමින් වෙනවද කියන එක අද මේ ගැටලුව. යම් සීමාවකට යටත්ව. හැබැයි ඔය බොහෝ වැලි වැඩපොළවල් වල නියමිත ප්‍රමාණයට වඩා වැලි ගොඩ දමන ඒ වගේම අනවසර වැලි පොළවල් ඕනතරම් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නය අපේ තියෙන නීතිමය යාන්ත්‍රණය ප්‍රමාණවත් නැහැ. ඔය හැම තැනම ගිහිල්ලා කැලවල් මැද තියෙන මේ වැලිපඩවල් නීතිය රැහැනට ගන්න. ඒ වගේම හැම වැලි පොලක් ගාලෙම ගිහිල්ලා වැලි බාල්දි කීයක් ගොඩ දැම්මද කියලා ගනින්. අතීතේ පටන් යටත් විජිත යුගයේ පටන් අදාළ ක්‍රියාවලිය යම් මට්ටමකින් හරි නියාමණය වුණේ වැලි ප්‍රවාහන බලපත්‍රය හරහා. මොකද අනවසරයෙන් කැලවල් ඇතුලේ වැලි ගොඩ දැම්මට ඒව ප්‍රවාහනය කරන්න ඕනේ. ඒව කොළඹට ගේන්න ඕනේ. ඒක යම් මට්ටමකින් හරි වැළැක්ුණේ අර ප්‍රවාහන බලපත්‍රය හරහා. එක අතකට ප්‍රවාහන බලපත්‍රය අහෝසි කරනවා කියන්නේ අනිත් පැත්තෙන් ඕන කෙනෙකුට ඕන විදිහට වැලි ගොඩ දාන්න අවසර දෙනවා කියන එක තමයි. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදය මම මේ සරල උදාහරණ තුනක් ගත්තේ. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාව ඒ වගේම අනිකුත් නීති මේ හැම දෙයක්ම මේ විදිහට අත්නෝමතිකව මේ විදිහට තමන්ට කැමති විදිහට වෙනස් කිරීමේ ආරම්භයක් අරන් තියෙනවා. වගේම ඛේදනීයම කාරණේ කවුරුත් එක ප්‍රශ්න නොකර අපි හැමෝම මේ දිහා බලන් ඉන්න තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් තරුණ නීතිංශ සංගමයේ විදිහට අපේ උවමනා වුණේ මේ කාරණාව පිළිබඳ සමාජ අවධානය ගෙනියන්න. මොකද මේ කාරණාවන් මේ මට්ටමේදී සමාජ අවධානය ලක් නොවුනොත් කවදා හරි සමාජ අවධානය ලක් වෙයි. හැබැයි ඒ අවස්ථාව වන විට අපිට රටක් විදිහට ජාතියක් විදිහට ගෙවන්න වෙන මිල මීට වඩා බොහෝ වැඩි වෙයි.